අපි දැන් තවත් දියල්ල කිට්ටුවර ඇවිල්ලා ඉන්නේ. මෙන්නේ අපිට බඹරකන්දේ අධ්‍යාම් වෙච්ච යාළුවා. හෙලෝ, ඉතින් කොහොමද කට්ටියට? අපේ YouTube channel එකට ඕගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. පොඩි පොඩි හේතු ටිකක් ඉඳලා කැවලිට් SLDR කියලා තිබෙන නම අපි වෙනස් කරා චාරිකාවේ කියලා. ඒකට අවුලක් නැහැ ඉතින් ඉන්නේ පරණ කට්ටියමයි. හරි, ඉස්සරහට හොඳ වැඩ ටිකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා අපිත් එක්කම ඉන්න එකට. අද අපි ඇවිල්ලා ඉන්නේ බඹරකන්ද යන්න. අපි දැන් මේ ඉන්නේ කලුපහන හන්දියේ. ඔයාලට මේ පේන්නේ ඔහිය පාර. ඔහිය පාර කියනවට වඩා කට්ටිය දන්නේ දිව්‍ය ලෝකට යන පාර කිව්වහම. ඉතින් කට්ටිය ගොඩක් කියන්නේ එහෙම තමයි. හරි, ඉතින් අපි බලංගොඩින් බස් එකේ ආවේ. බලංගොඩින් නගිද්දි 8:20යි. දැන් වෙලාව 9:00 විතර වුණා. ඉතින් අපි දෙන්න එක සෙට් වෙලා ඉන්නේ කවිඳුවා. ඉතින් අපි තුන්දෙනා දැන් ගමන පටන් ගන්න හදන්නේ යන් අපිත් එක්කම. බඹරකන්ද දියෑල්ලට තව කිලෝමීටර් 3.4ක් තියෙනවා. තව ටිකක් දුර තියෙනවා. ඉතින් ඔහේ තුන්දෙනාත් එක්ක යනවා පයින්. ගන්නේ වට ලස්සනයි. ඉතින් මාරම ලස්සනයි මේ ටික. මම නම් කියන්නේ මේ පාරේ වාහන වලින් එනවට වඩා හොඳයි. බස් එකක ඇවිල්ලා අතන කලුපාන හන්දියෙන් බැහැලා මේ ටික පයින් ආවනම් ඉතින් කිලෝමීටර් 3.5ක් විතර ඔහිය පාර එන්න ඕනේ. ඒ වුණාට අවුලක් නැහැ. මේ ලස්සනත් එක්ක කිසි මහන්සියකුත් නැහැ. ඉතින් තව මේ පාරෙන් ගිහින් යන්න පුළුවන් ගොඩක් තැන් වලට. යකාගේ පඩිපෙළ, වැලිවංගුව, එතකොට දැන් බඹරකන්දට යන්න පුළුවන්, ලංකායල්ලට යන්න පුළුවන්, ඒ වගේම තව වංගෙඩිගලට යන්න පුළුවන්. අද අපි යන්නේ ඉතින් බඹරකන්දට. බඹරකන්දටයි ලංකායල්ලටයි යන්න හිතන් ඉන්නවා. ටයිම් තිබ්බොත් ලංකායල්ලට යන්නේ. හරි, ඉතින් අපි යන් ඉස්සරහට. අන්න අපිත් එක්ක යාළුවෙකු සෙට් වුණා යන්න. හරි, ඉතින් අපි කිට්ටුවටම ඇවිල්ලා තියෙන්නේ මේ උඩහෙන් වලට පේන්නේ කැම්පින් සයිඩ් එක. මෙතන උඩ කට්ටිය කැම්ප් කරනවා. ඔයාලට පේනවා ඇති මෙතන මේ කට්ට දෙකකට වැටෙන්නේ. මෙතනින් කට් එකට වැටිලා ආයතනින් පල්ලට වැටෙන්නේ. අපි තව ටිකක් දුර යන්න තියෙනවා. මේක තමයි ලංකාවේ උසම දියඇල්ල. බඹරකන්ද කිව්වන් ඉතින් හැමෝම දන්නවා. දැනට ලංකාවේ උසම දියඇල්ල. මේ දියඇල්ල තියෙන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කේ. පේනවා ඇති ඉතින් වලට උස. හරි, ඉතින් අපි ළඟට යමු. තව කිලෝමීටර් එකකටත් අඩු දුරක් තියෙන්නේ. Thank you.
තියෙන්නේ බඹරකන්ද දියාලේ වතුර තමයි. ඉතින් මේ පාලට ගලන් යනවාට පාලෙදි අපිට හම්බුණා. පාලමක් වලට මතකයි. අපි දැන් ෆයිනස් කැලේට ආවේ. දැන් මේ ෆයිනස් කැලේ දිගේ යන්න ඕනේ ටිකක් උඩහට. ඉතින් මාළ ලස්සනයි, ඒ වගේම භයානකයි. මේ ටිකත් මේ ටික නම් ඉතින් ෆයිනස් කැලේ ලිස්සනවා. මේ ඉන්නේ අපිට බඹරකන්දේ යද්දී හම්බෙච්ච යාළුවා. එයාත් ඉතින් ආවා පල්ලි ඉඳන් අපි කට්ටියත් එක්කම. මේ ටිකේ පඩිපෙල් තියෙනවා. පඩිපෙල් ටිකේ උඩට යන්න තියෙන්නේ. මාරයිතින් මේ ෆයිනස් කැලේව. මෙතන ගහලා තියෙන්නේ මේ දියල්ල බලන්න එන කට්ටිය. ඉතින් ඔත්ත පරිසරයට පොලිතින් එහෙම දාලා යනවා. ඉතින් ඒ වගේ වැඩ කරන්න එපා. මෙතන අපවිත්‍ර වෙනවා. එතකොට ඒකින්ද අර පහළ ඔයාලා දකින්න ඇති ඩස්බින් තිබ්බා, ඒවටම දාන්න. මේ හැමතැනම් බෝඩ් ගහලා තියෙනවා. ඉතින් ඔයාලා දකින්න ඇති මේ ටික ආරක්ෂා කරන්න කියලා. ඉන්නරෙන් ඉතින් අපිට විතරක් නෙමෙයි ඉස්සරහට යන කට්ටියටත් මේව බලන්න තියෙන්න ඕනි. ඉතින් අපිට මේව ආරක්ෂා කරන්න ඕනි. කියන්න වචන නෑ. මාරයි ඉතලවා. ඉතින් මේ තියෙන්නේ මෙතන view point එක. මෙතන බංගු ටිකක් ගහලා තියෙනවා. කට්ටියට ඉඳගෙන බලන්න. මේ දවස් ටිකේ නම් ගොඩක් වැස්සින්ද මේ ටික තෙමිලා තියෙන්නේ ලිස්සනවත් එක්ක. මාර විවක් තියෙන මෙතෙන්ට නම් මාරයි. ඔක්කොම හොඳයි. වැස්ස තමයි පොඩ්ඩක් අවුල්. දවස්ටිකේ බඹරකන්ද යල්ල එනවනම් මේ දවස්ටිකේ වතුර වැඩි. මේ දවස්ටිකේම මේ හරියට වහිනවා ගොඩක් පේනවා ඇති. අර අරේම කැලේස් එක පොඩි වෙලා තියෙනවා. වතුර සැරට ඇවිල්ලා එනවා. මේ අපි ඉන්න හරියටත් එනවා පින්න. එච්චර වතුර සැරයි මේක. ලස්සනයි. ඒ වගේම අවදානම් ඉතින් අර අර හරියේම ඒ හරි ගොඩා ලිස්සනවා මේ වැස්සටත් එක්ක. එන්න ඉතින් අපි ඇල්ල වැටෙන් තැන්ට නම් ආවා. මෙතන පූල් එකක් වගේ හැදිලා තියෙනවා. ඉතින් මේ වතුර වැටිලා මේක ස්වභාවිකව හැදිච්ච එක. මේ වෙලාවෙ නම් ඉතින් නාන්න නම් හොඳයි කියලා මට නම් හිතෙන්නේ නෑ. පොඩි පොදේකුත් යනවා. මේ කාලෙට එනවා නම් ඉතින් මේ හරි ගොඩක් පරිස්සමෙන් ඉන්න ඕනේ.
අර ගල්ටි ගේමත් පේන වැඩි අපි ආවට වඩා එළේ වතුර ටිකක් වැඩි වුණා වගේ ඉතින් හරිද හිතා ගන්න බැහැ මෙතෙන්ට මේ view point එකට ගොඩක් එනවා මේ දියෑලේ වතුර ටික පින්න ගහනවා අපි දෙන්න දැන් මෙතන මේක දිගේ අරහෙට යන්න හැදුවේ යන්න ගිහිල්ලා තෙමුණ හොදට මේ තෙමිලා ඉන්නේ කරන්න දෙයක් නැහැ ඉතින් අද වතුර ගොඩක් වැඩි නෑ ටිකක් වැඩි අපි දැන් මේ ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර 3100ක් විතර උසින් ඒ කියන්නේ අඩි 3600 ගානක් වගේ මේ හරිය තියෙන්නේ ඒ වගේම මේ බඹරකන්ද ඇල්ල පෝෂණය වෙන්නේ කෝටන් තැන්නෙන් ආරම්භ වන වලවේ ගඟේ අතු ගංගාවක් කරන කුඩාවේ කුඩායේ වතුර ටික තමයි ඉතින් මේම වැටෙන්නේ ඒ වගේම මේ දිය ඇල්ලේ උස්ස ගැන කියනවා නම් මීටර 263ක් උසයි ඒක අඩි වලින් කියනවා නම් අඩි 863ක් දිය ඇල්ලේ ලෝකේ උසම දිය ඇල්ලේ අතරින් 461 වෙනි ස්ථානයේ තියෙන්නේ මගේ ජීවිතයේ තියෙන ලොකු ආසාවක් තමයි මේ බඹරකන්ද දිය ඇල්ලේ උඩ කැම්පින් කරන එක ඉතින් දැන් මේ තියෙන ඔය පොඩි පොඩි හේතු ටිකක් ඉඳලා ඒක දැම්මම කරන්න වෙන්නේ අනිවාර්යෙන් අපි ඉස්සරහට කැම්පින් කරනවා ඉතින් අපිත් එක දිගටම රැඳිලා ඉන්න අපි අලුත් වැඩ ටිකක් කරනවා අනිවාර්යෙන් ඉස්සරහට ඒ වගේම මේ දිය ඇල්ලට බඹරකන්ද කියලා නම වැටුණ ඇති කියනවා නම් මේ ඔයාලට අර ඈත පේනව නේද ගල් මේ ගල් වල මේ ඉස්සර කාලේ ඉඳන් ගොඩක් බඹර වද තිබිලා තියෙනවා ඒකින්ද තමයි මේකට බඹරකන්ද කියලා නම ඇරිලා තියෙන්නේ ඒ වගේම මේ මෙතනින් උදා ටික තමයි බඹර කැලේ කියන්නේ මම අර ඔයාලට කලින් කිව්ව කැම්පින් සයිඩ් එකක් තියෙනවා කියලා මේ උඩ ටිකේ කැම්පින් සයිඩ් එක තියෙනවා ඉතින් ඔයාලට මේට එන විදිය කියන්න බැරි වුණා මේ ඔයාලා කොළඹ ඉඳන් එනවා නම් කිලෝමීටර 176ක් වගේ එන්න ඕනි ඒ වගේම අපි නම් අය බලංගොඩිනම් කිලෝමීටර 23ක් වගේ එන්න තියෙන්නේ අපි විනාඩි 40-45 වගේ ආවා බස් එකේ ආවේ ඉතින් ඔයාලත් එනවා නම් කලුපාන හන්දියට ටිකට් ගන්න බස් එක ගෙනවා නම් නැතිටි වාහන වල එනවා නම් මේ කලුපාන හන්දියෙන් ඔහිය පාරේ ඇරිලා මේ කිලෝමීටර 3මාරක් විතර ඔහිය පාරේ එන්න ඕනි ඊට පස්සේ හම්බෙනවා මේ ටිකට් ගන්න තැන ඊට පස්සේ ඉතින් එතනින් බෑලා පොඩ්ඩක් දුර ආවට පස්සේ තමයි මේ ගියල තියෙන්නේ අපි බඹරකන්දේ නම් බැලුවා හැමතැනම ඉතින් අපි යන්න හදන්නේ ඊළඟට ලංකා ඇල්ලට පාට් 2 විදියට ඒක දාන්නම් මොකද වීඩියෝ එක එතකොට ගොඩක් දික්කෙන හින්දා කට්ටිය හොඳට දෙමිලා ඉන්නේ අවුලන්නේ නැහැ මේ මම ගිහිල්ලා ටිකට් එකක් මාරු කරගෙන එනවා හරියට එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු අපේ channel එකත් subscribe කරන්න ඒ වගේම Facebook page එක තියෙනවා Instagram එක තියෙනවා ඒ link ඔක්කොම description එකේ දාලා තියෙන්නේ ඒවා follow කරන් යන්න හරි part 2 වලින් හම්බෙමු